Hi everyone, Smart Pro Sri Lanka YouTube channel sana utamata adarin wala siridana piliganna. Ada man walata kiyala denna hadanne triple cut sari jacket ek kohomada mahaganne kiyana eka. Me sari jacket ek kapana vidiya saha mahana vidiya dekama walata bala ganna puluwan. Mulim api me sandaha karanna one mama walata meeta kalin kiyala duna paadamakadi bra cut monstery kohomada niweridi kapa ganne kiyana eka. E video ek bala ganna niweridi wala Black atmosphere ඉදිරි පස පළුව හදාගත්තට පස්සේ ඒ හදාගත්තු උඩ කොටස නැවත කොටස් දෙකකට බෙදා ගන්නවා මේ තියෙන්නේ හදාගත්තු උඩ කොටස මේ දෙපැත්තේ ඩාට් දෙක අයින් වෙන විදියට කොටස් දෙකකට මම වෙන් කර ගන්නවා මෙන්න මෙතනින් කප් පොයින්ට් එක හරහා යන විදියට ලයින් එක ඇඳ ගන්න ඕනේ කප් පොයින්ට් එක හරහා යන විදියට ලයින් එක මේ විදියට ඇඳ ගන්න ඩාට් එකේ යට ඉරදිගේ දෙපැත්තෙම ඩාට් එකේ යට ඉරදිගේ ඇඳ ගන්නවා මැද කොටස වෙන් කර ගන්න උඩ කොටස වෙන් කර ගන්නකොට ඩාට් එකේ උඩ ඉරදිගේ මේ විදියට කප් පොයින්ට් එක හරහා යන විදියට තමයි මේ ලයින් එක ඇඳ ගන්න ඕනේ පොයින්ට් එක හරහා යන විදියට මෙහෙම ඇඳ ගන්න මේ විදියට ඇඳගෙන දැන් අපි ඩාට් දෙක අයින් වෙන විදියට වෙන් කර ගන්න ඕනේ එතකොට බ්‍රාකට් මොන්ස්ටරේ උඩ කොටස නැවත කොටස් දෙකකට බෙදා ගන්නවා දෙපැත්තේ ඩාට් දෙක අයින් වෙන විදියට මේ විදියට කපලා අයින් කරගන්න ඩාට් දෙක මේ විදියට කපලා අයින් කරගත්තට පස්සේ මේ කොටස් දෙක මූට්ටු කරන්න නැවත මෙහොන් වාසිය මේ બ્લોක් එකට එකතු කරගන්න ඕනේ උඩ කොටසටයි උඩ කොටසෙන් පල්ලහැට යට කොටසෙන් උඩර මෙහොන් වාසිය භාගයක් එකතු කරගන්න ඕනේ දැන් අපි ඒකට කරන්නේ මේකට වෙනම කොලයක් අලව ගන්නවා පොඩි පටියක් අලව ගන්නවා මේ විදියට ගම් ටිකක් ගාලා හොඳ පිට පැත්තෙන් ගම් එක ගාලා ඊට පස්සේ මේ විදියට කොලයක් යටින් දාලා මේ විදියට අලව ගන්න ඊට පස්සේ අනිත් එකටත් ඒ විදියටම කොලේ අලව ගන්න පුළුවන් විදියට ගම් එක ගාන්න ඕනේ මේ විදියට ගම් එක ගාලා අලව ගන්න ඕනේ හොඳ පිට පැත්තෙන් ගම් එක ගාලා ඊට පස්සේ අලව ගන්න ඊට පස්සේ අඟල් භාගයක් මේ විදියට මෙහොන් වාසිය තියලා මම මේ කපන විදිය බලා ගන්න මේ විදියට වලක් කපා ගන්න මෙහොන් වාසිය භාගය පහලට තියලා ඔන්න දැන් මම උඩ කොටස කපා ගත්තා ඊට පස්සේ මේ තියෙන එක යට කොටස ඒකටත් මෙහොන් වාසි භාගයක් තියලා මේ විදිහට කපා ගන්න දැන් බ්‍රාකට් සාරි හැට්ට මොස්තරේ ඉදිරිපස පළුව හදාගත්තාම කොටස් දෙකකට වෙන් කරගත්තා යට කොටස උඩ කොටස කියලා ඒ උඩ කොටස තමයි මේ විදිහට කොටස් දෙකකට වෙන් කරලා හදාගත්තේ දැන් ඔන්න බලන්න කොටස් තුනම තියෙනවා ට්‍රිපල් කට් සාරි හැට්ටේ කොටස් තුනක් එනවා ඉස්සරහ පළුවට මේ තියෙන උඩ කොටස මේ තියෙන මැද කොටස මේ තියෙන යට කොටස දැන් මේ යට කොටසේ මැද මේ තියෙන්නේ අංශය. ඒක ලියලා තියාගන්න නැත්නම් කෑලි මූට්ටු කරද්දි ඔයාලට හොයාගන්න බැරි වෙයි. දැන් අපි මේක රෙද්ද කපා ගන්නකොට මේ උඩ කොටසින් මැද කොටසින් යට කොටසින් කොටස් දෙක ගානේ කපන්න ඕනේ. විශේෂයෙන් මෙන්න මේ මැද කොටස කපා ගන්නකොට මෙන්න මෙහෙම හැඩයට කපා ගන්න ඕනේ. රෙද්ද කපා ගන්නොත් මෙන්න මේ විදිහට හැඩයට තියලා කපා ගන්න අනිවාර්යෙන් ඒක මතක් කරලම කරන්න ඕනේ දෙයක්. මේ මැද කොටසේ යට ඩාට් එක අයින් කරන්න පුළුවන් අපිට. මේ ඩාට් එක තියන්න ඕනේ. එතකොට ඩාට් එකක්වත් නැතුව පළු තුන කපා ගන්න පුළුවන්. දැන් මේකේ මේ ඩාට් එක නවලා මේ બ્લોක් එකේ මේ ඩාට් එක නවලා මේ විදිහට නවලා අලව ගන්න. අලවලා රෙද්ද මත තියලා කපා ගන්න. හැබැයි මේ ඩාට් එක නවලා රෙද්ද මත කපා ගන්නකොට ඩාට් එක නැතුව නේ කැපෙන්නේ. එතකොට එක ඩාට් එකක්වත් නැහැ මේ සාරි හැට්ටේ. නමුත් මේ ඩාට් එක තිබ්බ කියලා ප්‍රශ්නෙකුත් නැහැ. මේ ඩාට් එක තිබ්බොත් අපි කරන්නේ මේක මහලව. දැන් මේ ඩාට් එක තියලා මේ විදිහට නවල කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම දිග ඇරලා සාමාන්‍ය විදිහට ඩාට් එක තියෙන ඇරලා කපා ගන්න පුළුවන්. ඒතකොට අපි ඩාට් එක මහන්න ඕනේ. ඩාට් එක මෙහුවහමත් දැන් මේ විදිහට දෙකට නාලා මහනවනේ. ඩාට් එක මෙහුවා මේ තියෙන්නේ ඩාට් එක මහපු එක. එහෙම තිබ්බ කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ඔයාලට කැමති නම් ඩාට් එක තියලා මහන්නත් පුළුවන්. ඩාට් එක නැතුව මහන්නත් පුළුවන්. දැන් අපි බලමු කොහොමද රෙද්ද කපාගෙන මහන්නේ කියලා. මේ තියෙන කොටස් තුන රෙද්ද මත තියලා කපා ගන්න මුලින් ලයින් රෙද්ද කපා ගන්නවා ලයින් රෙද්ද හොඳට හොදලා වේලෙන දාලා අයින් කරලා තමයි ගන්න ඕනේ ඊට පස්සේ මේ කොටස් තුන අපි රෙද්ද කපා ගන්නවා මේ විදියට කොටස් තුන රෙද්ද කපා ගන්නකොට මෙන්න මේ බාන්න මැද කොටස තියලා තියෙන විදිය මැද කොටස මෙහෙම හැඩයට තියලා තමයි රෙද්ද මත කපා ගන්න ඕනේ ඒක අනිවාර්යයෙන් මතක් කරලම කරන්න ඕනේ දෙයක් මැද කොටස රෙද්දි දික්කත පැත්තට එහෙම නැත්නම් හරස්සත පැත්තට නෙමෙයි කපන්නේ හැඩයට කපා ගන්න ඕනේ දැන් මේ කපා ගන්න අපි සාරි හෙට්ටේ ඉස්සරහ පළුවට එන කොටස් තුනෙන් උඩ කොටස තමයි මේ තියෙන්නේ. ඉතින් මේ කපා ගන්න අපි ලයිනින් රෙද්ද මේ ගානටම සාරි හෙට්ටේට ගන්න රෙදි කියලාත් කපා ගන්න ඕනේ. දැන් මේ විදිහට කොටස් තුනම කපා ගත්තට පස්සේ රෙද්ද මත කොටස් තුනම කපා ගන්න ලයිනින් රෙද්දයි
සාරියට ගන්න රෙද්දයි. ජෝඩු ජෝඩු එක පැත්තකට එන්න ඕනි. ඊට පස්සේ අපි මේකට පැඩින් දාන්න පුළුවන් අවශ්‍ය නම් විතරක් කප් එකට ඒ කියන්නේ අපි සාමාන්‍ය කප් එකක් තියන්නේ නැතුව පැඩින් වලිනුත් අපිට තියලා හදා ගන්න පුළුවන්. බ්‍රා එකක් අඳින්නේ තිය අවස්ථාවක මෙහෙම පැඩින් තියලා කපාගෙන මහා ගන්න පුළුවන්. මම දැන් ඒක තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේ අත්‍යවශ්‍ය කාර්යයක් නෙමෙයි මේක. පැඩින් මේ විදිහට කපා ගන්න બ્લોක් එක ගන්නට මේ මම කපන්නේ මැද කොටස. අපි හදාගත්තු සාරි හැටි ඉස්සරහ පළුවට එන කොටස් තුනේ මැද කොටස තමයි මේ තියෙන්නේ. ඒ මැද කොටස තියලා මේ විදිහට පැඩින් එක මත මේ විදිහට ඒ ගන්නට කපා ගන්න. ඊළඟට උඩ කොටසට එන්න ඕනි පැඩින් එක. උඩ කොටස කපා ගන්නකොට කප් එකේ මැද ඉඳන් කප් පොයින්ට් එකේ ඉඳන් පොඩි ප්‍රමාණයක් උඩට අරගෙන හැඩ කරලා තමයි කපා ගන්න ඕනි. මේ විදිහට මම ওই කඩේරි වලින් ඇඳලා තියෙන අන්න ඒ ප්‍රමාණයට සාරි හැට්ටේ උඩට මෙන කොටසට පැඩින් කෑල්ල කපා ගන්න ඕනි. මේ තියෙන්නේ උඩ කොටස. සම්පූර්ණ උඩ කොටසටම කපන්නේ නැහැ පැඩින් එක. කප් පොයින්ට් එකේ ඉඳන් කප් එකට අවශ්‍ය ප්‍රමාණය උඩට මාක් කළා අඟල් 3ක් හරි අවශ්‍ය ප්‍රමාණය කප් එකේ මැනගෙන පොයින්ට් එකේ ඉඳන් ඊට පස්සේ මේ විදිහට හැඩ කරලා කපා ගන්න ඒ කොටස. මේ පැඩින් දාන්න ඕනේ කියලා එහෙම එකක් නෑ අනිවාර්යයෙන්ම. පැඩින් නැතුව අපිට සාමාන්‍ය විදිහට සාරි හැට්ටේ මහ ගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක බැලුවට පස්සේ සාමාන්‍ය විදිහට සාරි හැට්ටේ කොටස් ටික කොහොමද මූට් කරගන්නේ කියන එක හරියට බලා ගන්න පුළුවන්. පැඩින් දානවා නම් විතරක් මේ විදිහට පැඩින් කෑලි ටික කපා ගන්න. දෙකක් ඕනේ පැඩින් කෑලි එකක් උඩට අනිත් එක මැද කොටසට. මැද කොටසට සම්පූර්ණයෙන්ම කපනවා. උඩ කොටසට මේ ගානට තමයි කපා ගන්නේ. ඒක කපා ගන්නකොට කප් පොයින්ට් එකේ ඉඳන් උඩට පොඩි ප්‍රමාණයක් අරගෙන හැඩ කළා. මේ තියෙන මැද කොටස. අපි දැන් මැද කොටසද කපලා තියෙනවා ලයිනින් එකයි රෙද්දයි. එතකොට මේ පැඩින් එක මැදි කරලා ලයිනින් එක සහ රිදි කෑල්ල සාරි හැට්ටේ ගතු රිදි කෑල්ල දෙපැත්තෙන් තියා ගන්නවා. ඒකල්ලා අපි වටේ මැස්මක් මහ ගන්නවා. වටේ අඟල් කාලට වගේ මැස්මක් මහන්න කොටස් තුනම එක ගානට තියලා මේ විදිහට කොටස් තුන එක ගානට තියලා වටේ මහගෙන යන්න. දැන් මේ විදිහට වටේ මහුවට පස්සේ ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් වටේ ඕලොක් කරගන්න. ඊට පස්සේ මේකට අපි ඩාට් එක තියලා තියෙනවා නම් ඩාට් එක මහන්න ඕනේ. බ්ලොක් මැද කොටස බ්ලොක් එක අරගෙන බ්ලොක් එක රෙද්ද මේ රෙද්ද මත තියලා ලයිනින් එක මත තියලා ඩාට් එක මාක් කරගෙන ඊට පස්සේ ඩාට් එක මහන්න. හැබැයි ඔයාලා ඩාට් එක නැතුව නම් රෙද්ද කැපුවේ ඩාට් එක මහන්න දෙයක් නැහැ. ඩාට් එක මම මේකේ තිබ්බ නිසා ඩාට් එක මේ විදියට මහ ගන්නවා. දැන් අපි ඊට පස්සේ බලමු උඩ කොටසට කොහොමද පැඩින් එක තියාගන්නේ. මෙන්න මේ විදියට ලයිනින් කොටසට පැඩින් එක තියලා ලයිනින් එක සහ පැඩින් එක ඉස්සලා මහ ගන්නවා. මේ විදියට තියලා වටේ මහ ගන්න. අඟල් කාලට වගේ මැස්මක් මහගෙන යන්න. මේ දැන් අපි පැඩින් එක තියලා තියෙන්නේ ලයිනින් රෙද්දට. මේ අර උඩ කොටසේ පැඩින් කෑල්ල ඒක ලයිනින් එකට තියලා මේ විදියට මහගෙන යන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක උඩ කොටස අනිත් රෙදි කෑල්ල මහගන්නේ කියලා. මෙන්න මේ විදියට තියාගන්න ඕනේ. බලන්න මන් තියෙන විදියට මෙන්න මෙහෙම තියාගන්න කොටස් තුන තියාගන්නකොට මැද කොටස මැදි කරලා තමයි තියාගන්න. උඩ කොටසේ කොටස් දෙකේ ලයිනින් එකයි රෙදි කෑල්ලයි මැද කොටස මැදි කරලා තියාගන්න ඕනේ. ලයිනින් එක යට දාලා රෙද්ද උඩට තියලා තියාගන්නවා. ඒකල පොටවල් තුනම ගාන්ට අහුවෙන විදියට අඟල් භාගෙට මේ විදියට මහගන්න. මේ විදිහට මූට්ටු කරලා පස්සේ මේ මූට්ටුව පුළුවන් නම් ඕලොක් කරගන්න. ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් ඕලොක් කරේ නැතත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඕලොක් යන්නේ නැත්තම් මොකද මූට්ටුව ඇතුළට යන විදියට අපි දැන් මේ මහගන්නේ. මේ විදිහට මහලා ඊට පස්සේ කොටස් දෙක මෙහෙම පල්ලහැට ඇද ගන්න. මේ බලන්නකෝ මෙන්න මේ විදියට කොටස් දෙක පල්ල පහලට අරගෙන ඒ මූට්ටුවට අවුට්ලයින් එකක් ගන්න පුළුවන් අපිට මේ විදියට. දැන් මේ බලන්නකෝ මහලා ඉවරනට පස්සේ තියෙන්නේ මේ විදියට. මේ අවුට්ලයින් එක ඔයාලා කැමති නම් මහ ගන්න. මේ විනාගිර ප්‍රශ්නෙකුත් නෑ. නමුත් වඩාත් හොඳයි මහනවා නම් මේ විදියට පොටවල් දෙක ගන්නට ඇදලා අඟල් කාලට මැස්මක් මහන්න. අවුට්ලයින් එක අඟල් කාලට මහන්න. අයිනි දෙකේ මහන්න නැතුව. ඔන්න දැන් උඩ කොටස හරි. ඒ කියන්නේ මේ බලන්නකෝ කප් එකට ඉඩ ඇවිල්ලා තියෙනවා අපි මෙහුවට පස්සේ. ඔන්න දැන් ට්‍රිපල් කට් සාරි ජැකට් එකේ උඩ කොටස. ඒ කියන්නේ
තව අපිට මහන්න තියෙන යට කොටස. දැන් උඩ කොටසෙත් කොටස් දෙකක් මේ තියෙන්නේ. දැන් ඔන්න යට කොටස මෙතන තියෙන මහන්න ඕනේ. යට කොටසේ රෙද්ද මේ විදිහට උඩින් තියා ගන්නවා. ලයිනින් එක යටින් තියා ගන්නවා. පොටල් තුන ගානට තියාගෙන අඟල් භාගයට මුට්ටු කරන්න ඕනේ. මේ විදිහට අඟල් භාගයට මුට්ටු කරගත්තට පස්සේ ඒ කොටස් දෙක පහළට දාලා අපි එතනටත් අවුට්ලයින් එකක් මහ ගන්නවා. ඒ අවුට්ලයින් එකත් අඟල් කාලට මහන්න ඕනේ. දැන් බලන්න මූට්ටු එකක්වත් පේන්නේ නැහැ. මූට්ටු ඔක්කොම ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. දැන් අඟල් කාලට ඒ මූට්ටුවටත් අවුට්ලයින් එකක් මහ ගන්න. රැලියෙන් නැති වෙන්නේ පොටෝල් ටික ගන්න හදාගෙන මහගෙන යන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකේ යට මූට්ටු කරගන්න ඕනේ. මේ විදිහට රෝල් කරගෙන එන්න උඩින් පහළට. ඒකලා මෙන්න මේ විදිහට පොටවල් දෙක අරගන්න. පොටවල් දෙක ගාන්න තියාගෙන අඟල් භාගයට මූට්ටු කරන්න. සාමාන්‍ය විදිහට බ්‍රාකට් මෝස්තරයක් මහනකොටත් බ්‍රාකට් මෝස්තරේ යට මේ විදිහට අපි මහ ගන්න පුළුවන්. යට වාටියක් විදිහට මහන්නත් පුළුවන්. මේ විදිහට මූට්ටුව ඇතුළට එන විදිහට මහන්නත් පුළුවන්. දැන් ඔන්න මහලා ඉවරලා මෙහෙම ඇදලා ගන්න එළියට. එතකොට ඔන්න මූට්ටුව ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍ය විදිහට මූට්ටු ඇතුළට යන්න මහ ගන්න පුළුවන්. නැත්නම් වාටියක් විදිහට සාමාන්‍ය ප්‍රමාණයක් අඟල් එකමාර වෙන් කළා වාටියක් විදිහට නවල මහන්නත් පුළුවන් ඔයාලට. මේකේ මම හෙව්වේ මූට්ටු ඇතුළට යන විදිහට. ඒකල යටට අවුට්ලයින් එකක් මේ විදිහට මහ ගන්න පුළුවන්. දැන් ඔන්න සාරි හැට්ටේ මේ සාරි හැට්ටේ ඉදිරිපස පළුවට අවශ්‍ය කොටස් තුන මූට්ටු කළා ඉවරයි. දැන් ඔයාලට පුළුවන් මේ විදිහටම සාරි හැට්ටේ අනිත් ඉදිරිපස පළුවේ කොටස් ටිකත් මේ විදිහටම මූට්ටු කරගෙන එතනින් එහාට සාමාන්‍ය සාරි හැට්ටි මහන පිළිවෙලට මහ ගන්න. ඔන්න දැන් බලන්න මේක මහල අනිත් පැත්ත හැරෙවම එක මූට්ටුවක්වත් අපිට පේන්නේ නැහැ. මූට්ටු ටික ඔක්කොම ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලටත් පුළුවන් සාරි හැට්ටි ඉදිරිපස පළුව මහගෙන ඉවරලා ඉතින් එයාට සාමාන්‍ය විදිහට සාරි හැට්ටි සම්පූර්ණ කරගන්න. අපි නැවතත් මේ වගේම වැදගත් වීඩියෝකින් හම්බවෙමු. ආයුබෝවන්.